ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අද ප්‍රථමින් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තර වෙත මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයින් 132ක් සමස්ත පොකුර 1723ක් දක්වා ඉහළට මැනින් වෙළඳපොලේ කඩ 32කුත් වැසේ ජාතික රෝහලට පැමිණෙන පිරිසත් සීමා කරයි තමා අත්අඩංගුවට නොගන්නේ ඉල්ලා හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් අධිකරණයට පෙත්සමක් මධ්‍යම කඳුකරයට තද වැසි විමල සුරේන්ද්‍ර ජලාශයත් වාණ්ඩමයි අධික සුලගින් නිවාස රැසකටත් හානි හපුතලේ ත්‍රිරෝධ රථයක් ප්‍රපාතයකට පෙරළී අවුරුදු එකහමාරක දරුවෙකුට ජීවිතය අහිමි වෙයි පහකටත් තුවාල ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත ඊයේ දිනේ COVID-19 වෛරසය ආසාදිතයින් 132 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මිනුවන්ගොඩ COVID පොකුර ආශ්‍රිත සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1723ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද උදැසන වන විට මෙරටින් COVID-19 ආසාදිතයින් 132 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් අතරින් පුත්කලින් 5 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුත්කලින් වන අතර අනෙක් පුත්කලින් 127 දෙනා එම කම්හලේ සේවය කරන අයවලුන්ගේ ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව අද උදැසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ COVID පොකුර 1723ක් දක්වා ඉහළ ගියා. එනුව මෙරට සමස්ත COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 5170 දක්වා ඉහළ ගොස් ඇති අතර පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය රෝගීන්ගේ සංඛ්‍යාව 3357ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රෝගීන් 1800ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා. මේ අතර මේගමුව කොට්ටාසේ කටුනායක පොලිස් බල ප්‍රදේශයේට බල පැවැත්වෙන පරිදි අදාළියම පහට පැන වූ නිරෝධායන ඉදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ දැනුම් දීම මත අදාළ පොලිස් බල ප්‍රදේශයේට එලෙස නිරෝධායන ඉදිරි නීතිය පැන වූ බවයි පොලිසිය පැවසුවේ. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19ක් සඳහා පැන වූ නිරෝධායන ඉදිරි නීතියද නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පරිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. අද දින උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයටත් නිරෝධායන ඇඳින් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව පොලිස් වසම් 19ක් ආශ්‍රිතව නිරෝධායන ඇඳින් නීතිය ක්‍රියාත්මක වෙනවා. කටුනායක පොලිස් බල ප්‍රදේශයේ ඇඳින් නීතිය ක්‍රියාත්මක වුණත් කිසිම අවස්ථාවක මේ ප්‍රදේශයේ විද්‍යාලවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට සහභාගී වන සිසුන්ට ඒ වගේම මේ ප්‍රදේශවල පිටතට ගොස් උසස් පෙළ විභාගයට සහභාගී වන සිසුන්ට කිසිම ආකාරයක මේ ඇඳින් නීතිය බලපෑමක් වෙන්නේ නැහැ. ඒ සමගම කටුනායක ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ට ඒ සේවා අවශ්‍යතාවය අනුව අදාළ බලධාරීන් විසින් සේවයට කැඳවලා තියෙනවා නම් ඔවුන්ගේ ආයතනික හැඳුනුම්පත රාජකාරී හැඳුනුම්පත භාවිතා කර ඒ සේවා සඳහා වාර්තා කරන්න පුළුවන්. මෙන්නව කටුනායක ගුවන්තොට පොළට පැමිණෙන ඒ වගේම පිටත්වන මගින්ට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රය හෝ හේ ඉලෙක්ට්‍රොනික පිටපතක් භාවිතා කරන්න පුළුවන්. මෙතර ගම්පහ කොට්ටාසේ පොලිස් බල ප්‍රදේශ 14කට කැලණිය කොට්ටාසේ පොලිස් බල ප්‍රදේශ 2කට සහ මීගමුව කොට්ටාසේ පොලිස් බල ප්‍රදේශ 2කට බල පැවැත්වෙන පරිදි යලි දැනුම් දෙනතුරු පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේට පසුගියදා කොරෝනා ආසාදිතින් දෙදෙනෙකු පැමිණ යාමත් සමග දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. ඊයේ දින එම PCR සාම්පල වාර්තා ලැබී ඇති අතර ඒ අනුව එහි කිසිදු කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හඳුනා නොගත් බවයි දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. මෙම සිදුවීමත් සමග අද උදැසන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේට වැඩි වෙළඳ පිරිසක් පැමිණ නොසිටි බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. මේ අද උදැසන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පැවති තත්වයයි.
රෝහලට පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් අදාළ දුරකථන අංක අමතා සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්න ලෙසයි රෝහල් අධ්‍යක්ෂවරයා දන් වා සිටින්නේ. මෙතර මැනින් වෙළඳපළේ ව්‍යාපාරිකයෙකුගේ බිරිඳකට COVID-19 වෛරසය ආසාදිනී වීම හේතුවෙන් මැනින් වෙළඳපළේ කඩසප්පු 32ක් වසා දැමීමට අද උදැසන පියවරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රුෂාඩ් බදියුදීන් මහතා විසින් අභියාචන අධිකරණයට රීට් වෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා විසින් අභියාචන අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප පොලිස් පරීක්ෂක ගාමිණී ඇතුළු 7 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම්කාර රිෂාඩ් බදුදීන් මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ එකොත් ජනාධිපතිවරණය දිනේ අවතෙන් වූ ඡන්දදායකින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තම අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබු බවයි පෙත්සම් කරුව පවසන්නේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරින්තුවක් ලබා ගැනීමට ඉල්ලීම් කළද මහේස්ත්‍රාත්වරයා විසින් වරින්තුවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කොට ඇතැයි රිෂඩ් බදුදීන් මහතා සිය පෙත්සමෙන් පෙන්වා දෙනවා. පෙත්සම්කාර රිෂඩ් බදුදීන් මහතා පෙන්වා දෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවයි. අභ්‍යන්තර අවතැන් වූ ඡන්දදායකින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුවේ අවතැන් වූවන් පිළිබඳ නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති යටතේ පවතින ප්‍රතිපද ලබා දුන් බව පවසනවා. එම ක්‍රියාව තුළ කිසිදු නීති විරෝධී වරදක් උද්ගත වී නොමැති බවයි පෙන්වා දෙන්නේ. ඒ අනුව රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි තමා වෙත චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවද ඔහු පවසනවා. ඒ අනුව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් සහ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද ඔහු අභියාචන අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි. මේ පිළිබඳවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කණ්ඩායම් 6ක් යෙදෙව්වා. ඒ යෙදීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ සැකකරුවන් 3 දෙනාගෙන් එක් සැකකරුවක වන ගණකාධිකාරී අලගරත්න මනෝරංජන් යන අය කිරුළපොණ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ලැබුවා. මේ සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම රිචාඩ් බදුරුදීන් මහතාට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්දී අත්අඩංගුවට ගත්තා. යමේ විමර්ශනයට අදාළවම මෙම පළමු සැකකරු යම්කිසි ආකාරයකින් පාවිච්චි කළ බවට සැකකරන වාහන දෙකක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා. වැල්ලවත්ත ප්‍රදේශයේ තිබී එම මෝටරරථ දෙකෙහි තිබි සොයාගනු ලැබුවා ගිනි අවි දෙකක්, පිස්තෝල දෙකක්, ඒ වගේම මැගසින් 4ක් සහ පතරොන් 48ක්. ඒ අනුව මේ විමර්ශන අපි අඛණ්ඩව සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මේ විමර්ශනය දැනට අවසන් කරලා මේ අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට තියෙන්නේ. එතනින් පසුව අදාළ අවශ්‍ය කටයුතු කරනවා. දිවයිනට බලපෑති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් ගලිගමුව ආසිදෙනිය ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේ අතර පවතින දැඩි සුළං තත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නිවාස රැසකටද දැඩි අලාභ හානි සිදු වුණා.
දින අයහපත් කලගුණ තත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාවෙන් සහ සුළඟින් දැඩි බාධා එල්ල වුණා. ගලිගමුව ආසීදනී ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රියේ වර්ෂාවත් සමග ඇති වූ තද සුළං තත්වයේ හේතුවෙන් ගසක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි වයස අවුරුදු 83ක පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත් වී එම පුද්ගලයාගේ බිරිඳද තුවාල ලබා තිබෙනවා. එමෙන්ම වරකපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එලිපන්ගමුව නෙළුම්දෙනිය සහ තුන්තොට ප්‍රදේශයට ඇති වූ සුළං තත්වයේ හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස හතකටද දැඩි අලබහනි සිදු වී තිබුණා. මෙතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් විමල සුරේන්ද්‍ර ජලාශය ඊයේ පසුරුවේ සිට වන් දැමීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම මෞසකලේ ජලාශයේ ජල මට්ටම පිටර මට්ටමට අඩි 4ක් දක්වත් කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 3ක් දක්වත් ළඟා වී ඇති අතර කඳුකරයේ දියෑලි සක්‍රිය වීම හේතුවෙන් පහළට ඇදහැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රදේශයට තවදුරටත් පවතින දැඩි සුළං තත්වයේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලි රැහන් සහ විදුලි කණු ගණනාවක්ද කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ රසක විදුලියද ඇනහිට තිබුණා. එමෙන්ම හැටන් ප්‍රදේශයට මෙලෙස දින කිහිපයක සිට පවතින අධික වර්ෂාපතනය සහ සුළං තත්වයේ හේතුවෙන් ගස් කඩා වැටීමෙන් නිවාස රසකට හානි සිදු වී තිබූ ආකාරයයි මේ. මෙතර වවුනියව දිස්ත්‍රික්කයේ පවතින දැඩි සුළං තත්වයේ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාස රසකටද හානි සිදු වී තිබුණා. මෙතර කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කනකසතුරේ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බවයි. එමෙන්ම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද තරමක් රළු විය හැකි බැවින් දීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ ඉතාවදහනින් කටයුතු කරන ලෙසද කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. පුනරින් මණ්ඩාරම සහ මොනරාගල යන ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත සොලං සහ සූර්යබල උද්‍යානයන්හි වැඩ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සිය අමාත්‍යංශයේ පැවති සංකච්ඡාවකට එක් වෙමින් බිල් එක සීරෝ කරන්න පුළුවන් රූෆ් ටික ඉස්සෙල්ලා කරන්න. ඒ ටික කරොත් අපිට ඇනවුස් කරන්න පුළුවන් මෙන්න අපි මෙච්චර ආයතන ප්‍රමාණයක විදුලි බිල අපි සීරෝ කරා. ඒතකොට මේ ආයතන ප්‍රධානියාගේ ඉඳන් සුළු සේවකයා දක්වාම ඒගොල්ලන්ගේ ලක්ෂ්‍ය බිල ලක්ෂයක් මේකෙන් earn කරගෙන බැලන්ස් කරගන්න. එහෙම වුණොත් රටටත් හොඳ ආදර්ශයක් වෙනවා, අමාත්‍යංශ වලට පණිවිඩයක් වෙනවා. ඒක හැමදේටම හොඳයි. මේ මීටරින් යනවා නම් අපි කරන්න ඕනේ ඒක. ඊගාට net plus යනවා නම් ඔය කියන බිල ගැන අපි හිතන්නේ නැතුව වැඩිම රූෆ් එකක් තියෙන හොඳම අවුව තියෙන තැන් වලට අපි මේ ටික දාලිවර වෙලා ඒකින් එන සියලුම මුදල් ටික ට්‍රෙෂරි එකේ account එකට අර ගිහිල්ලා වෙනද වගේම ට්‍රෙෂරි එක බිල ගෙවන්න සල්ලි ටික එවන. ට්‍රෙෂරි එකට මොන දේ වුණත් පාඩුවක් නැහැ. සීරෝ වුණත් එකයි. මේකෙන් ඒ සල්ලි ටික අරගෙන ආපහු අපට බිල එවුවත් එකයි. කොරෝනා වසංගතය හමුවේ රටටත් ලක්වැසියන්ටත් සෙත්පතා සර්වරාත්‍රික රතන සූත්‍ර සජ්ජායනයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාගේ දායකත්වය යටතේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ සංවිධානයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ සීමා මාලකයේදී සර්වරාත්‍රික රතන සූත්‍ර සජ්ජායනයක් පැවැත්වුණා.
හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමිපාණන්ගේ ආශිර්වාදයෙන් සහ ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ ගංගාරාම විහාරවාසී ගරුතර මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවැත් වූ මෙම සර්වරාත්‍රික රත්න සූත්‍ර සජ්ජායනයේ අරමුණ වී තිබුණේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු ලක්වැසියන් කොරෝනා උවදුරින් ආරක්ෂා කිරීමත් රෝගීව සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් ආමු ඒ පදවියට පත් වෙලා ඉස්සෙල්ලම පන්සල් පැවිල්ලා ආශිර්වාද ලබා ගත්තා ඒ දිනේ අපිට මතකයි ප්‍රාර්ථනා කරනවා මේ පිරිත් දේශනාව තුලින් ලැබෙන ආශිර්වාදේ මේ රටට වඩා යහපත් වූ කල දසාවක් ලැබිලා මේ රෝග පීඩාකාරී තත්ත්වයන්ගෙන් රට මිදලා ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව මෙම අවස්ථාවට එක් වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂේන සංවිධායකවරුත් ඒ වගේම නගර සභා මන්ත්‍රීවරු කීප දෙනෙකුත් එවාගෙම අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කීප දෙනෙකුත් එකතු වෙලා සර්වරාත්‍රී රත්න සූත්‍රය දේශනා කරන්නට සංවිධානය කෙරුවා. ගංගාරාම නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛත්වය අරගෙන කොදාද අපි දකිනවා විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේ දෙවෙනි රැල්ලක් දැන් මේ රට තුල මතුවලා තියෙනවා මේ දෙවෙනි රැල්ලත් සමග මේ රටේ ජනතාවට විවිධාකාර ප්‍රශ්නවලට පීඩනවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා ගම්පා දිස්ත්‍රික්කයේ දෛනික ජීවත් වෙන අයට දෛනික වටපක් ලබාගෙන ජීවත් වෙන අය විශාල ප්‍රශ්නයකට දැන් මුහුණ දෙන්න වෙලා තියෙනවා ඒගොල්ලන්ට රජයටත් ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් විවිධ හමුදාවටත් ඒ වගේම පොලිසියටත් අපෙන් ලබා දෙන්න පුළුවන් දායකත්වය අපි ලබා දෙන්නට අපි සූදානම් අනිත් පැත්තෙන් ඇත්තෙන්ම අපි කනගාටු වෙනවා මොකද මේ දෙවෙනි රැල්ලක් ඇති වෙලා තියෙන්නේ එක පැත්තකින් අපිට කියන්න පුළුවන් මේ ආණ්ඩුවේ නොසලකිල්ල නිසා කියලා වත්මන් ආණ්ඩුවට තුනින් දෙකක බලයක් සහිතව විසවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පුනපුනා ප්‍රකාශ කරනවා 20 වෙනි සංශෝධනය 3න් 2කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත කර ගන්නවා කියලා. මේම රජයට 150ක් 3න් 2ක් නැහැ. උන්ට 145යි ලැබිලා තියෙන්නේ. අනිත් පක්ෂත් එකතු කරගෙන තමයි මේ සම්මත කර ගන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ. දැන් තමත් රජය නියෝජනය කරන පාර්ශ්ව අතර පරස්පර විරෝධතා මත ඉදිරිපත් වෙනවා. ඒක නිසා අපි රජයට කියනවා පුළුවන් නම් රජය තුල 145 දෙනෙක් ඔවුන්ගේ පොදු ජන පෙරමුණෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු 145 දෙනා එකට තියලා පෙන්වන්න පුළුවන් නම් මම හිතන විදිහට ඔවුන්ට 145 දෙනා එකට මෙම විශේෂ සංශෝධන ඡන්දය සඳහා ලබා ගන්න බෑ. ඒක අභියෝගයක් වශයෙන් අපි කරනවා සමගි ජන බලයේ ගීතේට පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු 145 දෙනාගේ ඡන්දය හැකිනම් ගන්න. ඒ අභියෝගයක් වශයෙන් සමගි ජන බලයේ ගීතේට අපි ඉදිරිපත් කරනවා. පානතුර පල්ලි මුල්ල ප්‍රදේශයේ අධිවේගී යතුරුපැදි භාවිතා කරමින් ප්‍රදේශයේ වාහන ගමනාගමනයට බාධා එල්ලපෙන පරිදි තරුණ කණ්ඩායමක් කටයුතු කරන බවට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ නිරීක්ෂණය සඳහා ගොස් ඇති පානතුර උතුරු පොලිසිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ ඔහු ගමන්ගත් ජීප් රථයේ අදාළ අධිවේගී යතුරුපැදි දෙකක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා අනතුරින් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු යතුරුපැදි කරුවන් දෙදෙනා තුවාල ලබා ඇති අතර තුවාල කරුවන් ප්‍රතිකාර සඳහා පානතුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තුවාල කරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා ඊ පසුරුවේ හපුතලේ විහාරකල ප්‍රදේශයේ ත්‍රිරථ රථයක් අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා අනතුරින් එම ත්‍රිරෝද රථයේ ගමන්ගත් අවුරුදු 1000ක පිරිමි දරුවෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පස්වර 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.